මේ අවස්ථාවේ තියෙනවා මේ ව්‍යසන තත්වයක්. මේ ව්‍යසන තත්වය අපිට අලුත් දෙයක් නෙමෙයි. මේවැනි ව්‍යසන මේ මෑත කාලෙදී ඉඳන් අපි මුහුණ දීලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක අර කිව්ව වගේ කලින් මේක නිකන් දැන් සමාජ බියක් තත්වයකට පත් කරලා මේක සමාජ රෝගයක්ද කියන හැඟීමක් ඇති වෙන පරිද්දෙන් රට රටේ මාධ්‍යත් විවිධ සංවිධානත් කටයුතු කරලා තියෙනවා මේ තත්වය ප්‍රචලිත කරලා දැන් කොටිම කියනවා නම් සමහර ගම්මානවල මිනිස්සු හැංගිලා ඉන්නවලු රෝගී තත්වයන් එක්ක එළියට බහින්න නැතුව මොකද එළියට බැස්සොත් ෂුවර් එකටම ටීවී එකකට අහු වෙනවා මාධ්‍යයට අහු වෙනවා කියන කරුණු කාරණා නිසා එතකොට මේ කරුණු කාරණා නිසා බියක් ඇති වෙලා තියෙනවා දැන් මේක මෙච්චර වෙලා අපි කතා කරද්දී තේරෙන්න දෙයක් තමයි මේ පසුගිය මාස 3ට සෞඛ්‍ය අමාත්‍යාංශය මේකට ප්‍රමුඛව කටයුතු කරන්න ඕනේ කියලා නේ අපි කවුරුත් තේරුම් ගන්නෙ. එතකොට මේ තේරුම් ගද්දී දේශපාලනිකව ඇත්තටම ලොකු නායකත්වයක් මෙතන ලැබිලා තියෙනවා මේ මාස 3ට. අපි කියන්න ඕනේ රටේ ජනාධිපතිතුමන්ද ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමියද ඒ අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීලා තියෙනවා. නමුත් මොකක් හෝ අඩුවකුත් මෙතන තියෙනවා. ඒ අඩුව අපි තමයි අද ආමන්ත්‍රණය කරන්නේ. ඇත්තටම කියනවා නම් සෞඛ්‍ය සේවයේ අපි බලාපොරොත්තු වෙනවා මීට කලිනුත් මේ ඒකේ සත්‍යක ගණනාවක් පුරාවටම තිබ්බ ප්‍රධාන ගැටලුව ප්‍රධාන සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් කියන පුද්ගලයා. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු සාමාන්‍යයෙන් මේක ඉදිරියෙන් මෙහෙවනවා. නමුත් අපිට පේනවා යම්කිසි මොකක් හරි අඩුපාඩුවක් එක්කද මේ ගමන මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරියට යන්නේ කියලා. පැහැදිලිව පේන දෙයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ නායකත්වය කියන තැන යම්කිසි දුර්වලතාවයක් තියෙනවා. ඒ නායකත්වයේ දුර්වලතාවයක් තියෙනවද එහෙම නැත්නම් දුර්වල කරලද කියලා එකත් අපිට යම්කිසි මට වෛද්‍යවරයෙක් හැටියට නම් අපැහැදිලිකමක් තියෙනවා. අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ගොඩාක් ඉන්නවා. දැන් ඕවලා අපි හිතලා බලන්න මාධ්‍ය ආවරණය කරන්න යනවනේ. ඒ මාධ්‍ය සාකච්ඡාවල ඉන්නේ මේ රටේ ඉන්න දක්ෂම වෛද්‍යවරුන්ද? අපි මම වෙනත් සංගමයකින් වෛද්‍ය වෘත්ති සංගමයකින් ගිය සතියේට පිට සතියේ ඇහුවා මේ රටේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේ නියෝජනය කරන්නේ එක වෘත්තීය සමිතියක් පමණද කියලා. අපි දැක්ක ඒක පැහැදිලිව ඒක කිව්වව ගමන් මාධ්‍ය ඒ වෘත්තීය සමිතියත් සමග තියෙන ගනුදෙනුව ටිකක් අඩු කරත් නැවත නැවත අපිට පේනවා ඒ වෘත්තීය සමිතිය එළියට එනවා. එතකොට මං කියන්න ඕනේ කරුණා කරලා මේක අපි සමාජයේ පිරිස හැටියට මේ විදියට මුණ බෙදෙන එක එක පැත්තක්. නමුත් වෛද්‍ය ශාස්ත්‍රයේ විද්වත් සංගම් ටික පැත්තක දාලා කරුණා කරලා මේ වෘත්තීය සමිතිය ප්‍රමුඛ කරගෙන මේ ප්‍රශ්නෙට යනවා නම් ওই සමාජ බිය කියන එක නතර කරන්න බෑ. හැමදාම ටීවී එකේ ප්‍රවෘත්ති බැලුවාම ටීවී එකේ යම් කිසි වැඩසටහනක් බැලුවාම ඉන්නේ මේ වෘත්තීය සමිති ඒකේ වෛද්‍ය වෘත්තීය සමිතියක්. ඉතින් මේක තේරුම් ගන්න මේක වෙනස් කරන්න බැයි නම් මම ඉල්ලා සිටිනවා රජෙන් මේ තත්ත්වය තවත් ඇත්තරම කියන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අපි කල්පනා කරනවා ඔහුද නායකත්වයේ ඉන්නේ නැත්තර වෘත්තීය සමිතියේද කියලා. මෙතන මං හිතන්නේ එතුමාටත් ඇති ප්‍රශ්නයක්. මම එළියට බැන්නොත් අරෙන් ගුටි කනවා නැත්තම් මම සද්ද නැතුව පොඩ්ඩක් මේ මාධ්‍යවල ඉතර පෙනී හිටියොත් වැඩ කරන්නේ නැතුව එතකොට මට දක්ෂතාවය හැම යාර්ගොල කියන දේම කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම උඹලා බලන්න පසුගිය සතිය දෙකේ ලියුම් ගහනවා එකෙන් එකට ඒ වෘත්තීය සමිතිය ගහන්නේ මොකද්ද? ජනාධිපතිට ලියුමක් ගහනවා, එක්ක ශවේන්ද්‍ර සිල්ලට ලියුමක් ගහනවා, කළ යුතු දේ මොකද්ද කියලා. මෙහෙම පුළුවන් ද වෘත්තීය සමිතියකට පුළුවන් ද මෙහෙම ලියුම් ලියන්නවත් මේ අවස්ථාවේ? දැන් මේක මම එක්තරා පැත්තකින් නම් කියන්න ඕනේ රජය සතභාගකටවත් ගණන් අරන් නැහැ ඒක ලියුමක්වත්. නමුත් මේවා මාධ්‍ය මගින් පළ වෙනවා. මේවා සමාජ ජාලා ඔස්සේ පළ වෙනවා. එතකොට බය පත් වෙනවා කවුද? නිලධාරීන්. නිලධාරීන් බලනවා දැන් අපි මේ අපේ ඊළඟ උසස් වීමක් නැති කරගන්නද නැත්නම් ස්ථාන මාරුවක් නැති කරගන්නද මේ වෘත්තීය සමිතියත් එක්ක එකට අරගෙන කියලා.
ඉතින් ඒක නිසා මේ බිය ඇති වෙලා තියෙන්නේ කරුණා කරලා මේ බිය නැති කරන්න නම් මේ රටේ සිවිල් සංවිධාන මේ විදියට කතා කරනවා වගේම වෘත්තීය සමිති වලට මේ කොවිඩ් 19 ගැන කතා කිරීම සීමා කරවලා විද්වත් සංගම් වලට කතා කරන්න දෙන්න. ඒතර විද්වත් සංගම් වලින් කොවිඩ් 19 කරන මේ කොහොමද පාලනය කරන ගැන ජනාධිපතිට සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දෙන අතරතුරේ ඒ වගේ අඩුපාඩු දැන් උදාහරණයක් වශයෙන් වෛද්‍යවරු මේ මේ අවස්ථාවේ මුණ දෙන ගැටලු එකක්වත් ওই වෘත්තීය සමිතියෙන් මේ වෙද්දි කතා කරන්නේ නැහැ. වෛද්‍යවරුන්ට ඉස්සරහින්ම කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට විතරක් බලන්න ඕගොල්ලෝ N95 කියන මාස්ක් එකක්වත් නැහැනේ මේ සර්ජිකල් මාස්ක් දාගන්නේ ඒගොල්ලෝ වැඩ කරන්නේ OPD එක එක තැන්වල. ඒව ගැන කතා කරන්න වෘත්තීය සමිතියේ ඉන්නවා. වෘත්තීය සමිතියේ ඒව ගැන කතා කරන්නේ නැහැ. නමුත් प्रधान विशेष වසංගත රෝගී වෛද්‍ය විශේෂඥවරයාට විරුද්ධව ජනාධිපතිතුමා ලියුම්ගේලා ඒ සංගමෙන් සංගමේ ලියුම්ගේලා මොකද කරන්නේ බය කරනවා අපි ජනාධිපතිට ලියනවා කියලා ජනාධිපති ගණන් ගන්නෑ ගණන් ගත්තෙත් නෑ නමුත් ඉතින් කොච්චර කරත් මේ විශේෂඥ වෛද්‍යවරයාට බයක් ඇති වෙනවනේ ආ මේ 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 මේක මේ අපිට මොන හරි ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා කටවහගෙන ඕක තමයි වෙලා තියෙන්නේ විශේෂඥ කොහෙවත් කටවහගෙන මොනවාද කියන්නේ ඒගොල්ලව පීඩාවට පත් කරලා වෘත්තීය සමිතියක් ඉදිරියට ඇවිල්ලා මේ තත්ත්වය වෙනස් කරගත්තේ නැත්නම් උගල දන්නව කවුරුත් පසුගිය මාසයකට එකමාරකට ඉස්සෙල්ලා කිව්වා අප්‍රේල ළඟ වෙද්දි 42000ක්වත් බලා දැන් 500 ගානයි මේ 500 ගාන දිනපතා වැඩි වෙනවා 60 50 60කින් නමුත් අපි තේරුම් ගත යුතුයි මේක 50කින් 60කින් 70කින් නැත්නම් 100කින් දිනකට වැඩි වෙන එක අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි නමුත් බය කිරිබතු කළ හැකි දැන් ඉතින් මේක 50000කට 60000කට යනවා කියලා. ඒ ඒ ඒ ඒ ගියත් මේක තාම 600යි. ඉතින් මම මේ කියන්නේ මේ මේ මේක අපිට අල්ලලා බය කරන්නත් පුළුවන් ජනතාව. ජනතාව බය කිරීම තමයි අද මේ 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 අපේ මේ සියලු කටයුතු අඩාල කරන්න හේතු වෙලා තියෙන්නේ. ඇයි මේක බය කරලා තියෙන්නේ? කවුරුත් බය කරලා තියෙනවද? මේ රටේ සෞඛ්‍ය විශේෂඥයෝ බය කරලා තියෙනවද ජනතාව? නැහැ. බය කරලා තියෙන්නේ අර වෘත්තීය සමිතිය පමණයි. ඉතින් ඒ නිසා කරුණා කරලා අපි මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ දේ තෝරගන්න. මොනවාද සිවිල් සංවිධාන කියන්නේ මොනවාද වෘත්තීය සමිති කියන්නේ ඒවට කතා කරන්න පුළුවන් පරාසය මොකද්ද? විශේෂඥ වෛද්‍යවරු ගෙන්නලා ටීවී වලට ඔය අදාළ ශාස්ත්‍රයේ ඉන්නවා වෛරස් රෝග විශේෂඥයෝ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෝ මොනවාද වෛර ශුද්ධ ජීවි විශේෂඥ ප්‍රතිකාර කරන වීපීලා ඒ වගේ අය නැත්තම් මේ දැඩි සත්කාර ඒකක විශේෂඥයෝ කියලා විශේෂඥ ඉන්න ඒගොල්ලන් කතා කරන්න. ඒගොල්ලන්ට ඉදිරියට එන්න දෙන්න. ඒගොල්ලව වස මේ මේ මේවා කරලා වෘත්තීය සංගම් වලට ඉදිරියට එන්න මේ වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිතිය වලට ඉදිරියට එන්න දෙන්න එපා. මේක අපි පැහැදිලිව කියනවා. අනිත් එක ඕගලත් මාධ්‍ය නම් අහන්න ඔබතුමාගේ තියෙන මොකද්ද සුදුසුකම මේ මේ මාධ්‍යයේ මේ කොවිඩ් 19 ගැන කතා කරා. ඔබ ඇවිල්ලා වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පරිපාලකයෙක්ද? ඔබ ඇවිල්ලා අහවල් විශේෂඥවරයෙක්ද? නෑ කියාගන්න බෑ. ඔයාලා හිතන්න නිකන්වත් මේ කොවිඩ් 19 ව්‍යසනය තුල කවු හරි කියනවා නම් මම මේ කොවිඩ් 19 ගැන හොඳට කතා කරනවා මොකද මම ස්නායු ළමා රෝග විශේෂඥෙක් කියලා එතනම නෝන්ඩියක් නේ තියෙන්නේ. තේන්න මම සායු රෝග විශේෂඥෙක් ළමා සායු රෝග විශේෂඥෙක් කියලා කොවිඩ් 19 ගැන විශේෂඥයෝ මේ රටේ 1800ක් ඉන්නවා. ඒ අයට ශේෂ්ත්‍ර තියෙනවා. අපිට බෑනේ දැන් අපි මම වෛද්‍ය පරිපාලකෙක් නම් මම ඒ පැත්ත කතා කරනවා. මම ඉල්ලා සිටිනවා මේ ගැන අවබෝධ කරගෙන කටයුතු කිරීමෙන් අපේ දැනට ඇති වෙලා තියෙන ප්‍රශ්න ගොඩාක් निराකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා.